මම කතා කරන්න කැමති ඡන්දය ගැන. ඒ කියන්නේ දැන් ඉස්සලාම පළත් පාලන ඡන්දයක් තියන්න තිබ්බා. ඒක කල් දැම්මා. ඒක කල් දැම්මා. ඒකට සල්ලි වෙන් කරන්න සල්ලි නැහැ කියලා. වෙන් කරලා තිබුණේ සල්ලි නැහැ කියලා. ඔව්. ඒක මේ සුප්‍රීම කෝට් එකෙන් නඩු තීන්දුවක් දීලා තිබ්බා. ඒකට මේ සල්ලි වෙන් කරන්න කියලා. වෙන් කරපු සල්ලි රිලීස් කරන්න කියලා. ඒක කරෙත් නැහැ. ඉතින් ඒ වෙලාවේ අපිට කිව්වේ නෑ පළත් පාලන ඡන්දයක් අවශ්‍ය නැහැ. ඒක මේ වෙලාවේ වැදගත් නැහැ. මේ ඊළඟ වෘද්දේ අපි ජනාධිපතිවරණේ තියෙනවනේ හරිද ඉතින් ඉස්සලාම් මම කියන්න ඕනේ අපේ ජනාධිපති මුදල් ඇමති හැටියට ලැජ්ජ වෙන්න ඕනේ යාට බිලියන 10ක් මේ වෙන් කරන්න බැරි නම් ඡන්දයක් තියන්න මේ අපේ මේ 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 ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙච්චර කතා කරපු රනිල් වික්‍රම ඉස්සර කතා කරපු රනිල් වික්‍රමසිංහට දැන් ජනාධිපති වුණාට පස්සේ ඡන්දයක් තියන්න සල්ලි වෙන් කරන්න බැරි එක ගැන අපි පුදුම වෙනවා කනකාටුත් වෙනවා එයා අපේ රටේ ජනාධිපති විතරක් නෙමෙයි එයා මුදල් ඇමති කෙසේ වෙතත් දැන් මේ ඡන්ද තිබ්බේ නැහනේ දැන් අපිට දැන් ආරංචි එනවා නොඑක් නොඑක් කතකතා එනවා පොඩි පොඩි ප්‍රවෘත්ති මේගොල්ලෝ සුපුරුදු පරිදි ප්ලෑන් කරනවා ජනාධිපතිවරණයත් දැන් එන අවුරුද්ද 30යිද නැද්ද ඒක වෙනුවට ජනමත විචාරණයක් තියෙනවාද දැන් ඉස්ලාම ඕක පටන් ගත්තේ දැන් අපේ ජනාධිපතිගේ UNP පක්ෂයේ ඉන්න තනි ඇමති තනි മന്ത്രി වජිර අබේවර්ධන ඇවිල්ලා කියනවා රැස්වීමක දැන් එන අවුරුද්දේ මිනිස්සු තීරණය කරන්න ඕනේ එන අවුරුද්දේ ඡන්දේ තියෙනවාද නැත්තම් මේ ආපහු ඡන්දේ තියෙන නැත්තම් පෝලිං වල ආපහු ඉන්න යෝගයක් තැලෑස්ති වෙනවද නැත්තම් ඡන්දේ තියෙනවද කියලා. ඉතින් ඒකලෝ ඒකෙන් එයා අදහස් කරනවා මිනිස්සුන්ගේ හිත වලට දාන්න හදනවා ඡන්දයක් තිබ්බොත් ආපහු අර ගෝඨාභය කාලේ වගේ ගෑස් පෝලිං තෙල් පෝලිං ලයිට් කපන්න වෙයි කියලා. මෙහෙමයි වජිර අබේවර්ධන. ඔහොම කතා කියලා හිතන්න එපා මිනිස්සු ඔක්කොම රවට්ටන්න පුළුවන් කියලා. ඔය ටික දෙනෙක් පුළුවන් රවට්ටන්න. ඊට පස්සේ ජනාධිපති අපි මේ ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍ර වලින් කියනවා එන අවුරුද්දේ දැන් මොකද ජනමත විචාරණයක් තියලා මේ විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න ඕනේ කියලා. විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න ඕන. ඒක දැන් මං හිතන අවුරුදු 20ක් තිස්සේ චන්ද්‍රිකා කුමාරතුංගත් කිව්වා කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා ඡන්ද මේ ස්ටේජ් වල ඇවිල්ලා කිව්වා අයින් කවුරුත් කරේ නැහැ. ඉතින් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහගේ දූර කාලය ඉවර වෙන්න දැන් අවුරුද්දක් විතර තියෙද්දී එකපාරට මේක ගේන්නේ මොකද කියලා අපිට සැකයක් තියෙනවා. කෙසේ වුණත් ඒක ඒ කරන එක හොඳයි. හැබැයි ඉස්සල්ලාම ඡන්ද තියන්න. ඡන්ද තිබ්බට පස්සේ මේ බලය තියෙන බලය තියෙන ආණ්ඩුවට කරන්න පුළුවන් නේ වෙනස. ඉතින් දැන් ඡන්දේ දැන් මේගොල්ලෝ කරන්න දන්නේ ওই ජනමත විචාරණයක් ගෙනල්ලා එතකොට මේ විධායක ජනාධිපති ක්‍රමය අයින් කරලා ඒ බලය පාර්ලිමේන්තුවට ගෙනල්ලා ආපහු රනිල් වික්‍රමසිංහ මේ අගමැති කරන්නද? හා ඉතින් මේ පද්ධති වෙනසක් විය යුතුමයි. රනිල් සීයේ ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා බලාගෙන හිටියා බල අවුරුදු 45ක් ඔයා පාර්ලිමේන්තුවේ හිටියා. ඔයාට දැන් වයස අවුරුදු 72ක් මං හිතන්නේ. හා ඔයා අගමැති වුණා මේ රටේ 6 පාරක්. ඔයා ඇත්තට ලැජ්ජ වෙන්න ඕනේ අපේ රට බංකොලොත් වුණ එක ගැන. ඔයාත් ඒකේ කොටස් කරුවේ. ඔයාකට අත හොදන්න බෑ එක ගැන. හරිද? මේ පාස්කු ප්‍රහාරේ ඔයාත් කොටස් කරුවේ. අත හොදන්න බෑ ඔයාට. හරිද? මේ මහා බැංකු කොල්ලය ඔයාත් කොටස් කරුවේ. ඔයාට අත හොදන්න බෑ. කෙසේ වුණත් දැන් ඔයා ජනාධිපති වුණානේ. ඔයාට කවදාවත් ඡන්දකින් ජනාධිපති වෙන්න බෑ. ආ පෝට්ටුවේ 134 දෙනෙක් පින් සිද්ධ වෙන්න ඔයා ජනාධිපති වුණා. දැන් අයි අරගලයට පින් සිද්ධ වෙයි. අරගලයට පින් සිද්ධ. කෙසේ වුණත් දැන් අවුරුදු එකමාරක් ඔයා ජනාධිපති වෙලා ඉන්නවා. දැන් ලංකාවේ මිනිස්සුන් දැන් තේරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ වැඩකාරයෙක්ද කයියෙක්ද මොකක්ද කියලා හොඳට තේරලා තියෙනවා. ආ විශේෂයෙන් ඔය කොළඹ ඉන්න කොළඹ රනිල් වික්‍රමසිංහට සපෝට් කරන කට්ටිය රනිල් වික්‍රමසිංහගේ හරි පැත්ත දැක්කා අර ජර්මනියට ගිහිල්ලා කරපු ඉන්ටර්විව් එකේ. ආ කතා කරපු විදිහෙන් තේරුම් ගත්ත රනිල් වික්‍රමසිංහගේ සැබෑ ස්වરૂපය. ඉතින් දැන් කොහොමද දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිනේ. දැන් අවුරුදු එකමාරක් දැන් ජනාධිපති වෙලානේ. දැන් ඒ අවුරුදු එකමාරේ ආ පිටරට සවාරි 13ක් ගිහිලා තියෙනවා. හරිද? අපේ සල්ලි වලින්. ආ රට බංකොලොත් දැන් එයාට ඡන්දයක් තියන සල්ලි නෑ. හැබැයි අස්වැසුමට වෙන් කරන්න බිලියන 5ක් තියෙනවා. පිටරට සවාරි යන්න එයා විතරක් නෙමෙයි යන්නේ. රොත්තප් පිටින් නේ යන්නේ. යන්නේ මේ ඉකොනොමි ක්ලාස් ටිකට් වල නෙමෙයිනේ. ෆස්ට් ක්ලාස් බිස්නස් ක්ලාස් ටිකට් වල යන්නේ. ආ හොඳම හෝටල් වල ඉන්නේ. ඉතින් ඒවට සල්ලි තියෙනවා. හැබැයි ඡන්දේ තියන්න සල්ලි නෑ. ඒක තමයි පුදුමේ. ඉතින් ඇත්තට මන් නම් හිතන්නේ එයා රටේ මුදල් ඇමති වෙලා එයා ලැජ්ජ වෙන්න ඕනේ. එයාට මේක කරන්න බැරි වෙච්ච එක. කොහොම වුණත් දැන් රනිල් ලෝවා ජනාධිපති වුණානේ. ඔව් අවුරුදු එකමාරක් වුණා දැන්වත් ඔක අත්තරින්න. අත්තරීමට පුරුදු වෙන්න. හරිද? දැන්වත් ඔය තියන්න ඕන ඡන්දේ එන අවුරුද්දේ තියන්න. ආ මිනිස්සුන්ට ඒගොල්ලෝගේ කැමැත්ත පළ කරන්න ඒ
ව්‍යවස්ථාව අනුව තියෙන විධිවිධාන අනුව ව්‍යවස්ථාව අනුව ඒගොල්ලෝ ඡන්දේ දාන්න දෙන්න. කරුණාකරලා මේ ඡන්දේ තවත් කූට උපක්‍රම හොය හොය වාගේ ගේම් දදා කරුණාකරලා මේක තවත් කල් දාන්න එපා. අහන් ඉන්න කට්ටිය අපි අහන්නේ ඔගොල්ලෝ හිතෙන්නේ නැද්ද මේ 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 නීතියේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ පාලකයන් මේ නීතිය මේ ඒගොල්ලන්ට ඕන විදියට මේක නීතිය හසුරුවනවා කියලා තේරෙන්නේ නැද්ද? පොල් ගෙඩි 20ක් හොරකම් කරන එක්කෙනාට දෙන දඬුවමයි දෙනීම් දෙකක් හොරකම් කරන එක්කෙනා දෙන දඬුවමයි ජනාධිපතිගේ නිල නිවාසයේ මේ අයිතිකාරයෙක් නැතුව හම් වෙන මිලියන 17ක එතන පරීක්ෂණ වෙන විදිය අනුව මේ හිතෙන්නේ නැද්ද මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් අනිවාර්යෙන් අපේ බ්‍රයිබරි කමිෂන් නම් තියෙනවා. ඔව් ඒ ගෙවල් හදද්දී මේ බැසිල් රාජපක්ෂගේ මාත්මිය වෙන පුෂ්පා රාජපක්ෂ ඇවිල්ලා බලනවලු කොහොමද හදන්නේ. පොඩයින රාජා හැබැයි රාජපක්ෂලාගේ කාලේ තිබුණේ ගෙවල් අයිතිකාරයෝ නැති. දැන් තියෙනවා අයිතිකාරයෝ නැති 50ක්. රනිල් ගෙනල්ල ඔය ඔන්ලයින් සේෆ්ටි බිල් එක දැන් හදපු එකෙක් නෑ. කවුරුත් නෑ. මේමයි ඉතින් මේක බලන් ඉන්න කට්ටිය අපි කියන්නේ ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඔගොල්ලෝගේ අයිතීන් පුළුවන් තරමක් යටපත් කරනවා. ඉතින් ඉස්ලාම අපිට තියෙන ප්‍රජාතන්ත්‍රවාද අයිතිය තමයි ඡන්දේ. ඒ ඡන්දේ තියන්න දෙන්නෙත් නැහැ. ආ ඡන්දේ ඒකයි මම කතා කරේ කලින් කොහොම හරි මේ ඡන්දේ තියන්න ඕනේ. මේ අපේ ජනාධිපති ඇවිල්ලා සල්ලි නැහැ කියයි නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහුසි කරන්න යනවා කියලා කියයි ඒ වගේ කූට උපක්‍රම දාලා මේ තියන්න ඕන නීති අනුව තියන්න ඕන ජනාධිපතිවරණය ගැන නොතියන්න අපි ඉඳ තියන්නේ නැහැ. අපි ඒ ගැන කතා කරනවා දිගින් දිගටම කතා කරනවා. හිතන්න එපා මේ මිනිස්සු මේ රටේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.